අපේ තිරුවන් විහාරස්ථානයේ විද්‍යාවංශ තිරුවන බණ්ඩාරවත්ත ගම්පහ මේ විහාරස්ථානයේදී මේ මොහොතේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම විශාල පින්කමක් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. ඒ අවස්ථාව සඳහා මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ අපේ පිරිවෙන් විහාරස්ථානයට විශාල අනුග්‍රහයක් දායකත්වයක් සපයා දෙන අපේ පුංචි සාමණේරයන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උන්වහන්සේලා තුළ දිරිගැන්වීම් කටයුතු සිදු කිරීම සඳහා විශාල අනුග්‍රහයක් ලබා දෙන සම්බුක්කෙල්ලේ සමිද්දී ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම අපේ පිරිවෙන් විහාරස්ථානයේ පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී බෝගහපිටියේ ධර්මශ්‍රී ඥාන හාමුදුරන් වහන්සේගෙන, ඒ වගේම මේ අවස්ථාවේදී මේ සඳහා සම්බන්ධ වෙන මෙම සත්කාරයේහි මෙහෙයවීම් කටයුතු සංවිධාන කටයුතු සිදු කරන ප්‍රසාත් ලොකුබාලසූරිය මහත්මානන් ඇතුළු මේ සියලු දෙනාගෙන්ම අවසරයි. පහට පහක් 2024 වර්ෂයේ සිදු කරන ලබන ශිෂ්‍යත්වයට මොහොන දෙන උන්චි දරුවන්ට ප්‍රශ්න පත්‍ර, පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දීම සඳහා සිදු කරන ලබන මේ සත්කාරයේ දෙවැනි අදියර සදා සම්බන්ධ වුණු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නටයි මේ අවස්ථාව පාදක කරගන්නේ. විශේෂයෙන්ම මෙවර පහට පහක් 2024 දෙවන අදියරේ ප්‍රශ්න පත්‍ර බෙදා දීම කටයුතු සීමලාණ්ඩුව, මැදගම, බුත්තල, සූර්යවැව, ලුණුගම් වෙහෙර, තිස්සමහාරාමය ඇතුළු අධ්‍යාපන කොට්ටාස 25ක් ආවරණය වෙන විදිහට පහස් ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන්ට සවියක් වෙනු පිණිස ඉලක්කගත ප්‍රශ්න පත්‍ර කට්ටලයක් ප්‍රදානය කිරීමට කටයුතු සූදානම් කරලා ඒ කටයුතු නිමා කරලා තියෙන අවස්ථාවේදී ඒ සඳහා මූල්‍ය අනුග්‍රහයකත්වයන් දැක්ව සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෞත්‍රා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ නිදිකණ්ඩ වගේ සූත්‍ර දේශනාවලදී දානයේ ආනිසංස පක්ෂයේ මොන වගේද කියලා ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙන්නේ ඒස දේව මනස්සානං සබ්බකාම දදෝනිදී යම් යදේවාධිපත්‍යන්ති සබ්බ මේතේන ලබ්බති. යම් කෙනෙක් භෞතික වටිනාකම් සහිත දෙයක් තව කෙනෙක්ගේ ප්‍රයෝජනය පිණිස පරිත්‍යාග කරනවා නම් මේ ආනිසංශ විදිහට ඒ පරිත්‍යාග ශීලීන්ට ලැබෙනවා සංසාරයේ පුරාවටම දිව්‍ය මානුෂ ආදී සැප සම්පත් භුක්ති විඳීමට වාග්ය හිමි වෙනවා. ඒ වගේම යම් යදේවාධිපත්‍යන්ති ඒ තැන්වලදී යමක් ප්‍රාර්ථනා කරනවා නම් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න, යහපත් කරගන්න, පහසුතාවයක් ඇති කරගන්න යම් දෙයක් ඒ සියල්ලම සාධනය කිරීමේ හැකියාව මේ දානේ ආනිසංස විදියට තියෙන බවයි ඒ දේශනාවේදී සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි කෙනෙක්ට අවශ්‍යම කරන දෙයක් තමයි බොහොම ලස්සනට මනුෂ්‍ය ලෝකේ හෝ දිව්‍ය ලෝකවලදී හෝ ජීවිත ගත කරන්න රූපවත් බව, ඒ රූමත්කම, ඒ වගේම ලස්සන කටහඬක් සහිත බව, ඒ වගේම ලස්සන දේහ විලාසයක් ඇති බව මේ ආදී කාරණා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා දානි ආනිසංස විදිහට සුවන්නතා, සුසුරතා, සසන්තාන ස්වරූපතා, ආදිපච්ච පරිවාරං සබ්බ මේතේන ලබ්බති. සුවන්නතා කියලා කිව්වේ ලස්සන වර්ණයක්, කවි වර්ණයක් තමන්ට ලබා ගන්න පුළුවන්. සුසුරතා කියලා කිව්වේ කටහඬ ලස්සනට පිහිටනවා. සසන්තාන කියලා කිව්වේ අගපසග ආරෝහ පරිණාහ රූප විලාසයෙන් ලැබෙනවා. ස්වරූපතා කියලා කියන්නේ රූපමත් රූපවත් බව ඇති වෙනවා. ආදිපච්ච පරිවාරං අධිපතිකම් ලබා ගන්නත් මේ දානි ආනිසංස උපකාර වෙනවා. පරිවාරං කියලා කිව්වේ පරිවාර සම්පත්තියත් ලැබෙන පින්කමක් විදිහට මේ දානි ආනිසංස පක්ෂේ ගැන හැර දක්වලා තියෙනවා උන්වහන්සේ. සබ්බ මේ තේන ලබ්බති, සියල්ලම ලැබෙන එකම ක්‍රමය තමයි මේ ධර්මයේ තියෙන මේ යථාර්ථවාදී විදිහට අපිට හිතන්න පුළුවන් එකම දේ තමයි මේ විදිහට ලැබෙන දානෙ. ඒ නිසා මේ දානි ආනිසංස පක්ෂේ ගන්න කල්‍යාණ මිත්‍ර පිරිසක් ප්‍රසාද් ලොකුබාලසූරිය මහත්මානන් වටා ඒක රාශි වෙලා මේ සිදු කරන ලද සත්ක්‍රියාව අතිශයින්ම ඇගිය යුතු සත්ක්‍රියාවක්, සත්පුරුෂ කටයුත්තක් විදිහට අපි භික්ෂුන් වහන්සේලා විදිහට බොහෝම ගෞරවාන්විතව ඇගීමකට ලක් කරනවා. විශේෂයෙන් මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ මේට අනුග්‍රහය දැක්ව සියලු දෙනාටම ආශිර්වාද කරන්න. ඉතින් සංකල්පය සංවිධානකරණය සහ මෙහෙවීම් කටයුතු ප්‍රසාද් ලොකුබාලසූරිය මහත්මානන් සිදු කරලා තියෙනවා.
මූල්‍ය අනුග්‍රාහකත්වයේ විශේෂයෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය මිතුරු කැල, ශ්‍රී ජයවර්ධනපුල විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථ මිතුරු කැල, උගත්කම අගේන සකල ශ්‍රී ලංකාවාසී ලෝකවාසී මිතුරු කැල, සංවිධාන ශක්තිය විදියට 12 පාබල සේනාංකය හම්බන්තොට, එවැගේම කුඹුක්කන 121 වෙනි පාබල බලෑණිය, වීරවිල 122 වෙනි පාබල බලෑණිය, මේ කට්ටිය මේ කටයුත්ත සාර්ථක කරගන්න සංවිධාන ශක්තියක් ලබා දීලා තිනවා. ඉතින් බලාපොරොත්තු වන්නේ මේ රැස් කරගත් ආ වූ පුණ්‍යමය ශක්තියගේ ආශිර්වාද බලය ප්‍රාර්ථනා කරන්න. සුව ප්‍රාර්ථනා කිරීම වශයෙන් හදිසි අනතුරකට ලක් වෙලා කොළඹ හදිසි අනතුරු ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ශර්මිලා නිලෝෂණී ජයසේකර ආදරණීය සොහොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ආඝාත රෝගයට ප්‍රතිකාර ලබන විකී වික්‍රමසිංහ ආදරණීය පියාණන් ටික්මන් සිය ප්‍රාර්ථනා කරන්න. ආඝාත රෝගයට ප්‍රතිකාර ලබන කඩුවෙල පදිංචි චූලණී ලොකු බාලසූරිය ඥාති සොයරා ටික්මන් සිය ප්‍රාර්ථනා කරන්න. ඉතින් මේ හැමදෙනාගේම නිදුක් නිරෝගී භාවයේ ඉක්මන් සුවය මේ පුණ්‍යමය ශක්තියගේ ආශිර්වාද බලයෙන් ලැබේවා කියලා ඒ හැමදෙනාටම අපි ප්‍රාර්ථනා සිද්ධ කරන ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා ප්‍රසාද් ලොකුබාලසූරිය නමින් මිය පරලෝ ගියා වූ ප්‍රේමා ගුණරත්න ආදරණීය මෑණියන්ටත්, DDP ලොකුබාලසූරිය ආදරණීය ප්‍රියාණන්, YR ගුණරත්න ආදරණීය සීයා, විජිත රංජන් ලොකුබාලසූරිය ආදරණීය සොහොයුරා ඇතුළු මේ ලොකුබාලසූරිය මහත්මාණන්ගේ නමින් මිය පරලෝ සපත් වුණු ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්න පරලෝවි. එවගේම තිලංක මෙන්ඩිස් නමින් මිය පරලෝ ගියා වූ ලියන ලලිත් මෙන්ඩිස් ආදරණීය පියතුමාටත්, අසේල නානායක්කාර නමින් මිය පරලෝසපත් වුණා වූ යසවති රාජපක්ෂ ආදරණීය මෑණියන්ටත්, විපුල බටදුව ආරච්චි නමින් මිය පරලෝ ගියා වූ PS බටදුව ආරච්චි ආදරණීය පියතුමාට, AM බටදුව ආරච්චි ආදරණීය සීයා, SK පතිරගේ ආදරණීය ආච්චි අම්මාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේ මහේස් පෙරේරා නමින් මේ පරලෝසපත් වූ ශ්‍රීමති පෙරේරා ආදරණීය මෑණියන්, ආච්චි, සීයා ඇතුළු පින් බලාපොරොත්තුෙන් ඉන්න සියලුම ඥාතීන්ට හිතවතුන්ට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සමීර චතුරංග නමින් මේ පරලෝ ගියා වූ ML ප්‍රේමරත්න ආදරණීය පියතුමාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඖෂධිනී රුවන්තිකා නමින් මේ පරලෝ ගියා වූ හසිත, නිලංග, නිමල් ගුරුගේසා, කෝලින්, චන්ද්‍ර යන ඥාතිවරුන් පුණ්‍යානුමෝදනා කරන්නට අපේක්ෂා කරනවා. සුබෝධ සෙත් හේවගේ නමින් මිය පරලෝ ගියා වූ තොසපාල හේවගේ ආදරණීය පියතුමාටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. හසිතද අල්විස් නමින් මිය පරලෝ ගියා වූ පැට්‍රික්ද අල්විස් ආදරණීය පියාණන්ට සහ කල්යාණීද අල්විස් ආදරණීය මෑණියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කරන්නට ඉදුණා වූත්, එවැගේම මේ ලොකු බාලසූරිය මහත්මාණන්ගේ සිදු කරන ජාතික මට්ටමේ සියලුම සත්කාරයන් උදෙසා අතහිත දෙන්නා වූ දායකත්වයේ මූල්‍ය අනුග්‍රහයන් සපයන්නා වූ සියලුම දෙනා නමින් මිය පරලොව සපත් පින් අපේක්ෂිත ඥාතීන් ඉන්නවා නම් ඒ හැම දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ සියලුම මළගිය ඥාතීන්ගේ පරලොව ජීවිතේ වාසනාවන්ත වේවා, සසර ගමන සුවපත් වේවා, සසර කෙටි කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත්කරණය උදෙසාම මේ සියලු පුවින් ඒ හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා අපි ආශිර්වාද කරන්නට කැමැති, ප්‍රාර්ථනා කරන්නට කැමැති. ඒ වගේම මේ 5/5/2024 අධ්‍යාපනික සත්කාර වැඩසටහනේදී උදව් උපකාර කරන්නට යෙදුනා වූ සියලු දෙනාටම සජීවත්ව ඉන්න මේ නමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. තිලංක මෙන්ඩිස් කලන මිත්‍රයා, කල්යාණ මිත්‍රයා, එවැගේම කමනී වික්‍රමසූරිය මෑණියන්, වින්ද්‍යා සේනාධීර කලන සොහයුරිය සහ පවුලේ දූදරුවන් සියලු දෙනාමත්, එවැගේම කුමුදු ගුණවර්ධන කල්යාණ සොහයුරිය, චතුර විජේරත්න කල්යාණ මිත්‍රයා, නාත් ගුණවර්ධන පියාණන්, අශාන්ති මාලාද සිල්වා, මලිඳු ගුණවර්ධන කල්යාණ මිතුරිය, සවින්දි ගුණවර්ධන කලන සොයුරිය, නිතිල් විජේරත්න පුතණුවන්සා, නදීල් විජේරත්න පුතණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරන්නට ආශිර්වාද පමුණුවාලන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම වීනාවී වන්‍යාරච්චි කල්යාණ සොහිරිය, හසන් උදයංග කලන සොහිරා, විපුල බට දුව ආරච්චි කලන සොහිරා,
චින්තක අබේසේකර කලන මිතුරා, තේජා කපුරුගේ කලන මිතුරිය, ආනන්ද සරත් කපුරුගේ පියාණන්, නිල්මිනී වික්‍රම ආරච්චි මෑණියන්, සංක ජයමාල් සොයුරා, කවීෂා කපුරුගේ සොයුරිය, රෝෂිනී සෙනායා දියණිය, නන්ද අබේසේකර පියාණන්, මේනු අබේසේකර මෑණියන් ඇතුළු සියලු දෙනාටම මේ පින්කම්වල ආශිර්වාද බලෙන් මෙනම් සඳහන් කළ සියලුම දෙනාට ආයු වර්ණ සැප බල ප්‍රඥාදී පංචවිධ සම්පත්තීන් මේ ආත්ම භාවයේදීමත් වර්ධනය වේවා, සමෘද්ධමත් ජීවිත ගත කරන්නට මේ පුණ්‍යානුභාවය ආශිර්වාද බලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි මේ පින්කමට තවත් අනුග්‍රහයන් සපේලා කටයුතු කරන්නට ඉදුණු වන්දනා හේවගේ දියණිය, දිලන්ති ගුණරත්න කල්යාණ මිත්‍රේ මිතුරිය, ආචාර්ය ලසිත් ගුණවර්ධන ගුරුපියාණන්, මලිත් අබේසිංහ කල්යාණ මිත්‍රයා, ගංගා මදුශානේ කලන සොහොයුරිය, රජිත විරාජ් ගංගනාත කලන මිතුරා, චලිත් පීරිස් පුතණුවන්, තාරිකා හේරත් දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් පුණ්‍යානුමෝදන ආශිර්වාද ගෙන එන්නට කැමැති. කෞශල්‍යා ජයතිලක කලන මිතුරිය, ඖෂධිනී රුවන්තිකා කලන සොයුරිය, මහාචාර්ය සමන්ති සේනාරත්න ගුරු මෑණියන්, සඳමාලි ගෝනගල කලන සොයුරිය, නිමලසිරි ගෝනගල පියාණන්, විරාජ් ගෝනගල කලන සොයුරා, චන්ද්‍රාජ් දිසානායක මෑණියන් සහ සර්ලි ස්ටුවර්ඩ් මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටමත්, සමන්තිකා වික්‍රමාරච්චි කලන සොහුරිය, චමීර බණ්ඩාර කලන මිතුරා, ජයෝ දන්තනාරායන කලන සොයුරා, රුසිරු බොරලුගොඩ කලන සොයුරා, ප්‍රියංකා ලක්මාලී කලන සොයුරිය, තනුජා පිරිස් කල් කරුණාරත්න කලන සොයුරිය, හැරී ගුණතිලක කලන මිතුරා, දීපාල සිරිවර්ධන කලන මිතුරා ආදී මේ සියලු දෙනාටමත් ආයු වර්ණ සැප බල ප්‍රඥාදී පංචවිධ සම්පත්තීන් මේ ආත්ම භාවයේදී නිවන් දකින තුරාවටමත් වර්ධනය වේවා, සමෘද්ධමත් ආදිමත් ජීවිත මහානුභාව සම්පන්න ජීවිත ගත කරන්නට හැම දිනාටම මේ පින් එකසේම ඉවහල් වේවා කියලා අපි ආශිර්වාද ගෙන එනවා. ඒ වගේම සාරංග ප්‍රසාද් වික්‍රමාරච්චි කලන මිතුරා, සචිත වික්‍රමාරච්චි කලන මිතුරා, සමන්තිකා වික්‍රමාරච්චි කලන සොයුරිය, චතුරිකා කංකානම්ගේ කලන සොයුරිය, සෝමා සමරකෝන් ආදරණීය මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් සියලු දෙනාටමත්, චින්තක විදුරංගද සිල්වා කලන මිතුරාටත්, එවැගේම යසිත ලොකුගේ කලන සොයුරා, චරිණි නානායක්කාර කලන සොයුරිය, රත්නසිරි ලොකුගේ පියාණන් ඇතුළු පවුලේ ඒ පවුලේ සියලු දෙනාටමත්, සුරංජී නිරෝෂිනී වීරරත්න කලන මිතුරියටත්, දිශා දිනුෂ නානායක්කාර කලන මිතුරාටත්, ප්‍රභාෂ් ප්‍රනාන්දු මිතුරා, නන්දිනී ප්‍රනාන්දු ආදරණීය මෑණියන්, ලක්ෂිරි ප්‍රනාන්දු ආදරණීය පියාණන් ඇතුළු පවුලේ ඒ සියලු දෙනාටමත්, නිලූක ජයවර්ධන කලන සොයුරාටත්, මන්දාරි ආර්යරත්න කලන සොයුරිය, සහේලි ආර්යරත්න දියණිය, භාග්ය ආර්යරත්න කලන සොයුරා සහ ප්‍රශිලා වික්‍රමසිංහ මෑණියන්ටත්, ඉරන්ද ජයසුන්දර කලන සොයුරාටත්, ජීවන් විජේන්ද්‍ර කලන මිතුරාටත්, කැලුම් තෙන්නකෝන් කලන සොයුරාටත්, නර්මදා කුමාරි ඒකනායක කලන සොයුරිය, සෙවින් ආර්යන් ප්‍රනාන්දු පුතණුවන් ඇතුළු පවුලේ දූ දරුවන් සහ දෙමව්පියන් සියලු දෙනාටමත්, යසන්ති වීරසිංහ මහත්මියටත්, නිශාන්ත ප්‍රනාන්දු කලන මිතුරාටත්, සුනන්ද හේමාල ආරසිංහ මහතාටත්, නිශානී රත්නායක කලන සොයුරියටත්, රංජන් විජේරත්න මහතා ඇතුළු මීරිගම ආකර්ෂ ප්‍රකාශන ආයතනයේ කාර්ය මණ්ඩලයටත්, විශ්ව පටබැඳි කලන මිතුරාටත්, අසේල නානායක්කාර කලන මිතුරාටත්, බුද්ධික ප්‍රසාද් කලන මිතුරාටත්, මහේෂ් පෙරේරා කලන මිතුරාටත්, එවැගේම හිරුක සේනානායක පුතණුවන්ටත්, හර්මිනී ගුණසේකල චිත්‍රසිරි කලන සොහිරියටත්, පසන් විජේසිරි කලන මිතුරාටත්, බිලිනී නුවංගා ප්‍රනාන්දු කලන මිතුරියටත් මේ නම් සඳහන් කළා වූ සෑම සියලු දෙනාගේම මෙලෝ ජීවිත සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා, කායික මානසික නිදුක් නිරෝගී භාවයේ සැලසේවා, චිරජීවනයේ උදාපත් වේවා, ආයු වර්ණ සැප බල ප්‍රඥාදී පංචවිධ සම්පත්තීන්ගෙන් ආඩ්‍යමත් ජීවිත නිවන් දකින තෙක්ම ලැබීමට මේ පින ඒ හැම දිනාටමත් උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ හැම දිනාගේම සිත් තුළ තිබෙන යහපත් ප්‍රාර්ථනා, සිතුම් පැතුම්, අපේක්ෂාවන්, අභිලාෂයන් ඒ සිතන පතන ආකාරයෙන්ම සිද්ධ වේවා, සඵල වේවා කියලා අපි ආශිර්වාද පමුණුවාලනවා. ඒ වගේම යම් දුකක් කරදරයක්, හිංසාවක්, පීඩාවක්, තැති ගැනීමක්, රෝග පීඩාදියක් වේනම් ඒ සියල්ලක්මත් මේ රැස් කරගත්තා වූ පුණ්‍යමය ශක්තියගේ ආශිර්වාද බලයෙන්
දුරින්ම දුරු වේවා සංසාරයේ පුරාවටම මහේසාක්‍ය මහානුභාව සම්පන්න ජීවිතගත කිරීමට මේ පින ඒ හැම දිනාටමත් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේලා මේ සම්බුද්ධ ශාසනය ආශ්‍රය කරගෙනම උපකාර කරගෙනම මාර්ගඵල අවබෝධය තුළින් සසර කෙටි කරගෙන උතුම් නිර්වාණ අවබෝධය උදෙසාම මේ පින ඒ හැම දිනාටම උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම ලොකු බාලසූරිය මහත්මාණන් අපේ විද්‍යාවංශ මහපිරිවෙන ගම්පහ බණ්ඩාරවත්ත පුංචි ස්වාමීන් වහන්සේලා 100කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු ලබන බොහොම ලංකාවේ කීර්තිමත් විද්‍යාස්ථානයක්. එතුමන් මේ පිරිවෙන් විහාරස්ථානයට අපිට සම්බන්ධ වෙන්නේ එතුමන්ගේ විශේෂ කල්යාණ මිත්‍රයෙක් විදියට ආශ්‍රය කරන රඹුක්කැලේ සමිද්දි ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිසා. ඉතින් උන්වහන්සේ ඊට පෙර ආතුවේ ඉඳන්ම අපේ පිරිවෙන් විහාරස්ථානයට විශාල අනුග්‍රහයන් සපයනවා. හැම පැත්තකින්ම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, ඒ වගේම සාර ධර්ම නගා සිටුවීම උදෙසාත්, ඒ වගේම උන්වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දීම උදෙසා භෞතික පරිසරය නිර්මාණය කිරීම, උසස් කිරීම වෙනුවෙන් උන්වහන්සේගේ උපරිම දායකත්වයේ පිරිවෙන් විහාරස්ථානයට ලබා දෙනවා. ඒ නිසාම අපිට තවත් කිහිප පළක්ම උන්වහන්සේ හරාමයේ පිරිවෙන් විහාරස්ථානයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවත් උන්වහන්සේට ගෞරවයක් පිණිස මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමති. මං හිතන්නේ මේ මිතුරු හවුලේ අනුශාසකත්වයේ දොරේ සමිද්ධාමතුරුත් ඇරේ ඉන්නවා. ඒක නිසා උන්වහන්සේගේ දායකත්වය අනුග්‍රහය මඟ පෙන්වීම අනුශාසකත්වය මේ හැම දිනාටම තියෙනවා. උන්වහන්සේ ඇත්තටම ජාතික ජාත්‍යන්තර මට්ටමින් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් තරුණ බොහොම ශක්ති සම්පන්න හොඳ කාරුණික කල්යාණ මිත්‍ර හදවතක් තියෙන සත්පුරුෂ උතුමන් වහන්සේ නමක් විදිහට අපිත් උන්වහන්සේව ඇසුරු කරන්නට ලැබීම භාග්‍යයක් විදිහට මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඉතින් අපිට දැනගන්න ලැබුණේ මේ පින්කම මේ සත්ක්‍රියාව මීට වසර 7කට පමණ ඉහතදී ඉඳන් ආරම්භ කරන්න තියදලා මට ඉතින් ඊටත් කලින් කියලා සඳහන් කළා. ඉතින් අකණ්ඩව 2014 වර්ෂයේ ඉඳන් සිද්ධ කරගෙන එනවා. ඉතින් මේක විශාල පින්කමක්. මේ මං හිතන්නේ මේ ඉලක්ක කරන්නේත් මේ පිරිස දුෂ්කර දරුවෝ ඉන්න පාසල්, ඒක හරිම වටිනවා. මොකද අපි දන්නවා ලංකාව වගේ රටක අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවත් සමාන වරප්‍රසාද දරුවන්ට සමානව බෙදිලා ගිහිල්ලා නැහැ ලංකාව තුළ. ඒක නිසා පහසුකම් වලින් ඉහළම උපරිමේ තියෙන නගර ආසන්න පාසල් තියෙන ඕනතරම් ඒවට ශිෂ්‍යව ඇතුළත් කරගන්න පුදුමාකාර තරඟයක් වර්තමානයේ තියෙන්නේ. ඒක නිසා ඒ හැම පැත්තක්ම බලලා ඒ ගමේ දරුවන්ට නගරයට එන්න ලැබෙන එකම අවස්ථාව තමයි මේ කඩේම් විභාගයේ ශිෂ්‍යත්වය. ඉතින් ඒ අත්වැළදීම වෙනුවෙන් මේ ලබා දෙන සහයෝගය ඇත්තටම බොහොම දූරදර්ශී, හොඳට හිතලා බලලා ගත්ත තීරණයක් විදිහට අපි අගය කරනවා. විශේෂයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර බෙදා දීම කටයුතු කිසිම නැවත ආධාරයක් බලාපොරොත්තුෙන්, එහෙම නැත්නම් වෙන යම් වෙන පැත්තකින් ලැබෙන ලාභයක් ප්‍රතිලාභයක් වෙනුවෙන් නෙවෙයි මේ දේ සිද්ධ කරන්නේ. මෙතුමන් ඇත්තට මේ වගේ කටයුතු සිද්ධ කරන එකම තමයි එයාගේ ජීවිතේ වෙලා තියෙන්නේ, එයාගේ අභිලාෂය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ සත්ක්‍රියාවන් සිද්ධ කරගෙන යෑම අතිශයින්ම අගය කරන්න කැමති. ඉතින් වර්තමානයේදී ගොඩාක් පිරිසක් විශේෂයෙන් අපි දන්නවා ගම්වල දරුවෝ ගොඩාක් අවස්ථාවක් නැතුව, අවහරණක් නැතුව, ආධාර උපකාර නැතුව බොහොම දුෂ්කරතා අසීරුතා මැදියේ තමයි ඔවුන්ගේ වැඩ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. ඉතින් ওই දරුවෝ අතරේ 25000ක් කට්ටල බෙදා දෙනකොට අඩුම තරමේ 1000කට වැඩි ප්‍රමාණයක් ඔය අතරින් ශිෂ්‍යත්ව කටයුතු වලින් හොඳට සමත් වෙලා ඒ කුසලතාවයේ නගා සිටු ගන්නවා. එනිසා මේ සිදු කරගත්ත සත්ක්‍රියාව නිර්ර්ථක දෙයක් නෙවෙයි, ප්‍රතිඵල නැති දෙයක් නෙවෙයි, ආපස්සට හිතලා බලනකොට අපිට දුක් වෙන කාරණාවක් නෙවෙයි. මේවා කාලා බීලා වියදම් කරා නම් අපිට තියෙන්නේ පැය දෙක තුනක සතුටක් විතරයි ඒ තුළ. හැබැයි ඔබේ ජීවිතයේ තියෙන තෙක්ම මේ වගේ දෙයක් කරානේ කියලා සතුට භුක්ති විඳින්න ලැබෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපි මිනිස් විදියට මේ ලෝකේ අපේ අතින් සිද්ධ වෙන්න ඕනි දේ. මොකද තමන් කරන දේ තමයි නැවත අපි උපයගන්නේ. එතකොට සමාජයේ හැම කෙනෙක්ම ඒ ගැන හිතලා ඒ පැත්තට වැඩ කරන්නේ නැහැ. ඒක නිසා ඔවුන්ට න්‍යායාත්ම භාවයේදී ගොඩාක් අහිමි වීම තියෙනවා. ඒක නිසා
ඒ අහිමිවීම් තියෙන අයත් සමාජයේ ඉන්න නිසාම තමයි අපිට මේ වගේ පින්කම් සිද්ධ කරගන්නත් අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒක පාදක කරගෙන ගොඩාක් අය කරන්නේ Tamanට ලැබිලා තියෙන දේ මොකට ලැබුණද කියලා හිතන්නේ දන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ උපරිම සැප සම්පත් භුක්ති විඳිනවා මිසක් මේවා අපි කරපු දේවල් වල ඵල විපාක විදියටම අපිට ලැබුණු දේවල්. ඒ නිසා මේ දේවලුත් අපි භුක්ති විඳින්න ගෙවිලා යන දේවල්. ඒක නිසා පුරාණයේ අනුභව කර කර ඉන්නවාටත් වඩා ඒ පුරාණය අනුභව කරන ගමන් අනාගතයටත් යම් දෙයක් අපි ගොඩනගා ගන්න ඕනි, පුණ්‍යමය ශක්තියක් රැස් කර ගන්න ඕනි කියන ඒ සිතුවිල්ල ඉඳගෙන මේ දේවල් වලට දක්වන ඒ දායකත්වයේ තාමත් ඉහළින්ම අගය කරන ගමන් ඉදිරියේදී මෙතුමා හා සම්බන්ධ වෙලා තියෙ පිරිවෙන විහාරස්ථානෙත් මං හිතන්නේ ලක්ෂ ගාණක් ව්‍යාපෘති මේ වෙනකොට භික්ෂුන් වහන්සේලාගේ ඒ ශාසනික ආධ්‍යාපනික පැත්තෙන් වර්ධනය කිරීම වෙනුවෙන් මෙතුමාණන් විසින් ලබා දීලා තියෙනවා. ඉතින් ඉදිරියටත් මේ ශක්තිය එතුමන් වටා පහුරක් වගේ තව තවත් උස්ව නැගිලා වර්ධනය වෙලා එතුමන්ට යෝධ ශක්තියක් ලබා දෙන්න මේ නම් සඳහන් කළා වූ එතුමන්ගේ මේ සියලුම කල්යාණ මිත්‍ර සමූහයට අපි ආරාධනා කරනවා. ඔබ හැම දිනාගේම යහපත් කටයුතු සියල්ලක්මත් සරුවක්කාරයෙන්ම සාර්ථක වේවා. මේ ඔබ සිදු කරන සත්කාර කටයුතු තව තවත් ඉහළින් සිදු කිරීම සඳහා ඔබ හැම දිනාටමත් ධෛර්ය ශක්තිය උදාපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.